අන්තර්ජාලයට එක් කර මුදල් සෙවීමේ අරමුණින් 14වරදී තම එකම දියණියගේ නිර්වත් ඡායාරූප බලහත්කාරයෙන් ගැනීමට උත්සාහ දරූ පියෙකුව ඔහුගේ බිරිඳ විසින් කපා කොටා ඝාතනය කරන ලද සිද්ධියක් කුරුණෑගල වැල්ලෝ ප්‍රදේශයෙන් වාර්තා වුණි. කුරුණෑගල ශික්ෂණ රෝහලේ සහායක උපස්ථායකයෙකු ලෙස සේවය කළ 37වරදී දෙදරුපියෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇත. ඊයේ සවස නිවස තුරදීම මෙම ඝාතනය සිදුව ඇති බවද පොලිසිය පවසයි. ඔහුගේ දියණිය 14වර දිවියේ පසුවන අතර පුත්‍රයා 9වර දිවියේ පසුවේ. සැමියා නිවසේ නාන කාමරයේ තුල සිටියදී බින්ද විසින් ඔහුට මිරිස් කුඩු ගසා ඇති අතර පසුව කඩුවකින් කපා කොටා ඝාතනය කර ඇතැයි වාර්තා වෙනවා. මරණයටපත් පුද්ගලයා මෑතකදී YouTube නාලිකාවක් ආරම්භ කර ඇති අතර එය ජනප්‍රිය කරවීමේ අරමුණින් නිරුවත් කාන්තා ඡායාරූප එක් කරමින් සිටිය අයෙකු බවට පොලිසි විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. ඒ සඳහා ඔහු අවස්ථා කිහිපයකදීම තම එකම දියණියගේ නිර්වත් ඡායාරූප ලබා ගැනීම සඳහා උත්සාහ දරා ඇතත් දියණියගේ සහ බිරිඳගේ දැඩි විරෝධය මත එම කාර්යය ඉටු කර ගැනීමට ඔහුට හැකියාවක් ලැබී නොමැත. මේ හේතුවෙන් මියගිය පුද්ගලයා තම බිරිඳ සමග නිරතුරුවම ආරවුල් ඇති කරගෙන බිරිඳට පහර දීම් පවා සිදු කර ඇති බවට අනාවරණය වී තිබෙනවා. බිරිඳ සහ පුත්‍රයාව නිවසින් එළියට දමා දොරවසා දියණිය නිවස තුර තනි කර ඇගේ නිර්වත් ඡායාරූප ලබා ගැනීමට උත්සාහ කළ අවස්ථාව ඒ ඉවසාගත නොහැකිව බිරිඳ විසින් මෙම ඝාතනය සිදු කර ඇත. සැමියා මෙල්ල කිරීමට ඇය පළමුවෙන් මුහුණට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර ඇතත් එය ව්‍යාර්ථ වීම හේතුවෙන් කඩුවෙන් පහර දී ඇතැයි අනාවරණය වුණි. මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මියගේ පුද්ගලයාගේ බිරිඳව වැල්ලෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය වෘත්තියෙන් ඇඟලුම් කම්මල් සේවිකාවකි. කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කිරීමට නියමිතව ඇත. වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් කිස්සිරි ජයලත් මහතාගේ උපදෙස් අනුව කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් වැල්ලෝ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් කුමාර මහතා වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.